හරි, එතකොට මේ database එකක් කොහොමද මැනේජ් කරන්න කියන එක තමයි අපි අද කතා කරන්නේ. රයිට්. දැන් අපි මේ වෙනකොට Python වලදී කතා කරා කොහොමද print statement එක පාවිච්චි කරලා screen එකේ මොනවා හරි දෙයක් print කරගන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරා files sorry file එක කොහොමද වැඩ කරන්න කියලා, file එකක් read කරන විදිය, file එකකට write කරන විදිය, ඔය කියන දේවල් ටික. දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ කොහොමද Python පාවිච්චි කරලා database එකක දේවල් access කරන්නේ, නැත්නම් database එකකට දේවල් insert කරන්නේ කොහොමද, database එකකින් දේවල් retrieve කරගන්නේ කොහොමද, බලා ගන්න කොහොමද, ඊට පස්සේ database එකට database එක තියෙන table එක තියෙන දේවල් update කරන්නේ කොහොමද, delete කරන්නේ කොහොමද. අපි SQL කතා කරනකොට අපි කෙලින්ම database එක ඇතුළට ගිහිල්ලා කරපු දේවල් Python හරහා කොහොමද කරගන්නේ කියන එක. මොකද දැන් real world එක ගත්තම software industry එකේ කොයිම වෙලාවකවත් database administrator සහ database එකේ highest privileges තියෙන අය හැරුණම සාමාන්‍ය users ලට කොයිම වෙලාවකවත් database එක direct access කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට database එක access කරන්න දෙන්නේ interface එකක් through. Right? එතකොට දැන් ඒ interfaces හදන්න තමයි programming languages තියෙන්නේ. එතකොට අපි මෙතන Python පාවිච්චි කරලා කතා කරන්නේ බොහොම basic interface එකක්. අතර මේ interface එකක් නෙමෙයි, අතර මෙතනදී අපි කතා බහ කරන්නේ මේ ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක. ඒක interface එකක් පැත්තට යනකොට ටිකක් වැඩේ complex වෙනවා. ඒ තැනටම syllabus එක ගෙනihilla නැහැ අපි. ඔයගලන්ට database operations ටික තමයි පෙන්ලා දීලා තියෙන්නේ. ළමයි තරයා හරි. එතකොට database එකක් එක්ක වැඩ කරන්න කලින් Python වල ඔගොලු මේ database practicals පාවිච්චි කරලා බලනවා නම් computer එකේ ඕගලන්ට මුලින්ම මේ database වලට අදාළව පොඩි මොඩියුල් එකක් තියෙනවා. ඒ මොඩියුල් එක ඔයාගේ computer එකට ඔයා insert කරගන්න ඕනේ, install කරගන්න ඕනේ. Right? මම මුලින්ම පොඩ්ඩක් ඒක කරන විදිහ පෙන්නන්නම් මේ කියන්නේ මම එක වීඩියෝ එකකින් ඔයගලන්ට පෙන්වනවා. YouTube එකේ තියෙනවා videos කීපයක්. එකේ එකක් මම බලලා settle කරගත්තා. ඔයගලන්ට මම ඒක පොඩ්ඩක් පෙන්වන්නම්. එතනින් කොහොමද මෙයාව මේ module එක install කරගන්නේ කියලා. මොකද මේ module එක නැතුව ඔයගලන්ට database practicals කරගන්න බැරි වෙනවා. Right? මුලින්ම මම පොඩ්ඩක් ඒක කතා බහ ඔයගලන්ට පෙන්වලා ඉන්නම්. Oh my God! Oh, Lucia! Oh, Lucia! That's really gross, Lucia. Come on! Tapos na kinloy mata confirm kara ganon na may kamada yun ka.
හරි සර් ළමයි වීඩියෝස් දෙකක් තිබුණා හරියටම හරියටම මොකක්ද කියලා මට ක්ලියර් කරගන්න ඕන නෝ රයිට් මම හිතන්නේ දැන් ඔයගලන්ට පේනවා ඇති මේක හින්දියෙන් තියෙන්නේ රයිට් ඒක නිසා මම ඔයගලන්ට මේ ලින්ක් එකක් එවන්නම් මේක විස්තර කරගෙන යන්න මොකද්ද කරෙන්නේ කියන එක පොඩ්ඩක් අහගෙන ඉන්න හින්දියෙන් තියෙන නිසා තේරෙන්නේ නැති වෙයි නමුත් මේක ටයිප් කරන එක පොඩ්ඩක් පැහැදිලි වෙයි මම ස්ටෙප් එකෙන් ස්ටෙප් එක යන්නම් හිතන්ට යන විදිහ for now if you will write it here import mysql.connector then so it menne me import mysql.connector කියන එක ඕගලන්ගේ python window එකේ يعني python ide එකේ type කරාම type කරලා enter කරාම error එකක් එනවා කියලා කියන්නේ mysql connector එක ඕගලන්ගේ computer එකට install වෙලා නැහැ කියන එක තමයි එතෙන්දි පෙන්නන්නේ මේ ආයතන error message එක පෙන්වන්නේ නැහැ. ඒ error message එකක් එනවා කියලා කියන්නේ connect එක install වෙලා නැහැ කියන එක. ඒතකොට මුලින්ම කරගන්න ඕනේ ඔයගොල්ලෝ මේ MySQL connector කියන එක install කරගන්න එක. දැන් මෙතනදි කරන්නේ අපි MySQL database එකක් එක්ක කොහොමද Python වැඩ කරන්නේ කියන එක තමයි මෙතෙන්දි කියලා දෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ databases ඔයගොල්ලෝ දන්නවා තැනින් තැනට වෙනස් වෙනවා. MySQL තියෙනවා, Access databases තියෙනවා, Oracle databases තියෙනවා. රයිට් ඔය වගේ එක එක databases තියෙනවා. එතකොට ඔයා database එකක් පාවිච්චි කරනවා නම් යම් කිසි වර්ගයක ඒකට අදාළව කොහොමද මේ connector එක install කරගන්නේ කියන එක ඔයා මුලින් හොයාගන්න ඕනේ. රයිට්. එතකොට ඒක ඔයා පාවිච්චි කරන විදිහ දැන් උදාහරණයක් විදිහට MS Access වලට අදාළව connector එක install කරනවා නම් මීට වඩා වෙනස් ඒ connector එක install කරන විදිහ. එතකොට ඔයා ඒ විදිහ net එකේ search කරලා හොයාගන්න ඕනේ කොහොමද Python වලට MS Access connector එක install කරගන්න කියලා. ඒතර මෙතෙන්දි කතා කරලා තියෙන්නේ Python වලට MySQL කියන DBMS එක database management system එකේ connector එක install කරගන්නේ කොහොමද කියන එක. ඒතර මෙතනදී මොකද මම වැඩ කරන්නේ workbench එකත් එක්ක. workbench කියලා කියන්නේ MySQL version එකක්. ඒතර MySQL තමයි මගේ DBMS එක වෙන්නේ. ඒතර ඒ DBMS එකට අදාළව තියෙන connector එක. මොකද මේ connector එක නැතුව බෑ Python ට database එකක් එක්ක connect වෙන්න. මොකද Python කියලා කියන්නේ programming language එකක්. MySQL කියලා කියන්නේ database management system එකක්. මේ දෙන්න separate programs දෙකක්. right? එතකොට මේ separate programs දෙක අතර සම්බන්ධය හදාගන්න ඕනේ. ඒ සම්බන්ධය හදන්න උදව් වෙන කෙනා තමයි මේ mysql.connector කියලා මෙතෙන්දී මේගොල්ලෝ install කරන්නේ මේකට module එකක් කියලා කියනවා. ඒකයි මේක import කිරීමක් කරන්නේ. මොඩියුල් එකක් කියලා කියන්නේ තවත් එක්තරා ආකාරයක අර අපි කතා කරපු ෆන්ක්ෂන්ස් වගේ කොටසක් ඒක කොවින්දු මට මතක විදිහට MySQL මට එහෙම හරියටම මේ කම්පැනි එකේ මීටර් නැහැ කොවින්දු මොකද්ද කියලා රයිට් එතකොට ඉම්පෝට් කිරීම හරහා අපි කරන්නේ අපි ඉන්ස්ටෝල් කරගන්න ප්‍රෝග්‍රෑම් එකක් නැත්නම් කනෙක්ටර් ප්‍රෝග්‍රෑම් එක අපේ අපි පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එකට භාවිතා කිරීමක් කරන්නේ රයිට් මොඩියුල් ගැන කතා බහක් වෙනම තියෙන එක අපේ සිලබස් එකේ නැහැ මොඩියුල් එකකින් මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක ඒක Python වල ඇඩ්වාන්ස් පැත්තට යනකොට කතා බහ කරන දෙයක් දැනට ඕගොල්ලන්ගේ ඔළුවේ තියෙන්න ඕනේ අපි database එකක් Python කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකත් එක්ක සම්බන්ධ කිරීම සඳහා කනෙක්ටර් එකක් අවශ්‍යයි. ඒක හරියට අර ඒ දෙන්න එකතු කරන පාලම වගේ. අන්නේ කනෙක්ටර් එක අපි ඉන්ස්ටෝල් කරගැනීම තමයි මෙතනදී සිද්ධ කරගන්නේ. රයිට්. හරි. මම මේක රන් කරනවා ආයෙත් පොඩ්ඩක් ඉස්සරහට. It will show you the error key module not found. So we have to install this MySQL connector. And MySQL connector you have to install in the execute that command in the scripts folder. First of all you have to click on this file option, then click on this open option. After clicking on this you will get the path here. Right ether etaradi kare api dan me MySQL api MySQL sorry MySQL api python run karagattain passe Python වල Python මේ run වෙන මේ file එක තියෙන තැන ඒගොල්ලෝ හොයා ගැනීමක් එතෙන්දි කරේ. ඒතර එතෙන්දි කරේ file වලට ගිහිල්ලා ආයි පොඩක් බලන්න ඒගොල්ලෝ දෙන command එක file වලට ගිහිල්ලා open කියන එක තමයි එයා click කරගන්නේ.
then click on this open option. After clicking on this, right. you will get the path here. Open එක open කියන function එක දුන්නම by default එක open කරන්නේ Python install වෙලා තියෙන තැන. Right? එතනින් මේ Python වලට යන path එක copy කරගන්න කියලා තමයි මෙයා මේ කියන්නේ. මෙතන මේ address bar එකෙන් පුළුවන් Python වලට යන path එක copy කරගන්න. ඒක කරගන්න කියලා කියන්නේ. එතන මම ඒක පොඩ්ඩක් ඔයගලන්ට කරලා පෙන්නන්නම් මෙතන. IDLE එක අරගෙන right IDLE එක අරගෙන ෆයිල් වලට ගිහිල්ලා open කියන තැන click කරන්න. එතකොට by default එක open වෙන්නේ Python install කරලා තියෙන තැන. ඊට පස්සේ මෙන්න මේ උඩ තමයි මෙතන තමයි address එක තියෙන්නේ. මෙයාව click කරාම මෙතන මෙතන highlight වෙනවා අපිට අවශ්‍ය වෙන address එක. right ඔය වෙලාවට මෙයාව control C එකක් හරි දීලා නැත්නම් right click කරලා copy කරලා ගත්තම අපිට පුළුවන් ඒ path එක copy කරගන්න. right ඊට පස්සේ යා කියන්නේ path එක copy කරලා අරගෙන windows explorer එක open කරලා right කියන්නේ වල සාමාන්‍යයෙන් අපි මෙහෙම explorer එක open කරන තැනක් තියෙනවා ඒ වගේ open කරලා මෙන්න මේ address bar එකේ මෙතන ඒක paste කරගෙන enter කරන්න කියලා එතකොට අපේ python තියෙන තැන open වෙනවා දැන් ඔයගොල්ලන්ට පේනද මේක open ලා තියෙන්නේ c වල users app data local programs පොඩ්ඩක් ඇතුලේ තැනක right ඔතන හොය හොයා යන එක අපහසු වෙන නිසා තමයි ඒගොල්ලෝ පෙන්ලා දීලා තියෙන්නේ මෙතනින් path එක copy කරගන්න right click කරලා copy කරා explorer open කරා ඊට පස්සේ මේ address bar එක උඩ නිකන් click කරා control v එකක් ඒක නැත්තම් right click කරලා paste කරා right එහෙම කරාම අදාළ path එක paste වෙනවා කරලා enter කරාම ඔයා ඇවිල්ලා නතර වෙන්නේ මෙන්න මෙතන right ඊළඟට සිද්ධ වෙන දේ this you have to copy this path this one ye aapka address bar mein jo path hai maine isko copy kar liya beta control c theek hai aapne bhi isko yahan se copy karna hai is wale path ko select karke and then copy ab uske baad hum kya karenge apna windows explorer open karo और विंडोज एक्सप्लोरर में यहाँ पर जो आपका एड्रेस बार है आफ्टर क्लिकिंग इट हियर यहाँ पर क्लिक करके उस पाथ को हम यहाँ पर पेस्ट कर देंगे ठीक है अब ये पाथ पेस्ट हो गया नाउ यू हैव टू लोकेट द स्क्रिप्ट्स फोल्डर हियर ඊට පස්සේ ඒක ලොකේනවා ස්ක්‍රිප්ට්ස් කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා අන්න ඒක සිලෙක්ට් කරගන්න කියලා this one scripts folder में आपको अपनी जो pip command है वो execute करनी है So as you can see, I have found this folder. इस folder पे आप double click करोगे. अब जो ये वाला path है, ये मुझे चाहिए cmd prompt. ठीक है? अब जैसे ही आप यहाँ पर scripts folder का path यहाँ तक आ जाएगा, अब आप यहाँ पर देखो बेटा address bar में. Ah right okay cool. Oracle product का मतलब ये क्या है नहीं? scripts path folder तक का path मेरे पास आ गया now what you have to do just click here and type cmd හරි එතකොට මේගොල්ලෝ ඊට පස්සේ කියන්නේ මෙතන මෙන්න මෙතනටනේ අපි ආවේ අර path එක copy කරලා paste කරගත්තාන් පස්සේ ඊට පස්සේ script file script folder එක locate කරගෙන යාව double click කරලා open කරන්න කියනවා මේ pip කියලා තියෙන ඔය ෆයිල්ස් තමයි අපිට මේ කනෙක්ටර් එක හදාගන්න උදව් කරන්නේ මෙතනට ආවයින් පස්සේ මේගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම දෙයක් කරන්න කියලා ඇඩ්‍රස් බාර් එක ක්ලික් කරලා cmd කියලා ටයිප් කරන්න කියලා cmd ටයිප් වෙන්නේ අපේ command prompt එකට right cmd ටයිප් කරලා enter කරනවා enter කරාම ඔයගලන්ට පේනවා ඇති මේ cmd එක ඕපන් වෙලා තියෙන මේ උඩ තියෙන පාත් එකට අදාළව මෙයාට අදාළව මේ user app data local program python 38-32 scripts කියන තැනට වෙනකන් තමයි open වෙලා තියෙන්නේ. කියන්නේ හරියටම මේ උඩ තියෙන path එකට අදාළව දැන් cmd එක open වෙලා තියෙනවා. right? ඒකට කෙලින්ම cmd එක මේ ආකාරයෙන් open කරගන්න පුළුවන් නම් මෙච්චර දේවල් කර කර ඉන්න අවශ්‍ය නැහැ. නමුත් මේක කරනවා කියලා කියන්නේ මේවා මතක තියාගෙන type කරලා වරද්දගෙන ඇවිල්ලා තමයි cmd එක උතන්ට open වෙන්නේ. ඒක නිසා ඒක open කරගන්න පුළුවන් ක්‍රමයක් මේ
මේගොල්ලෝ මේ ටිකේ කියලා දීලා තියෙනවා right හරි ඔතනට ආවයින් පස්සේ තමයි මේ කනෙක්ට් එක ඉන්ස්ටෝල් කරන කතාව කියලා දීලා තියෙන්නේ මේ කනෙක්ට් එක ඉන්ස්ටෝල් කරනකොට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියාගන්න කියලා කියලා තියෙනවා මොකද ඉන්ටර්නෙට් වලින් තමයි ආ ඩවුන්ලෝඩින් කරලා ඒ දේවල් ටික සිද්ධ කරන්නේ right and then press enter ठीक है दोबारा देखते हैं सबसे पहले क्या करोगे फाइल में जाओगे एंड फ्रॉम एंटर की अब उसके बाद आपने क्या करना है सीएमडी के बाद यहाँ पर अपने पिप कमांड को एग्जीक्यूट करना सो फॉर दैट आई एम राइटिंग पिप इंस्टॉल माई एसक्यूएल कनेक्टर एंड पाइथन right එතකොට ඔන්න ඔය ඒ අපේ command prompt එක මේ script කියන තැනට open වුණාම ඔගොල්ලෝ මෙන්න මේ command එක type කරන්න ඕනේ pip install pip his තැනක් install his තැනක් mysql dash connector dash python right ඔය කියන ටික type කරගන්න ඕනේ right type කරගෙන enter කරාම automatically මේ MySQL connector කියන module එක internet එකත් එක්ක connect වෙලා එයා install කරගෙන installation successful කියලා අපිට message එකක් දෙනවා. This command you have to execute. ठीक है pip install MySQL connector and then python. After this you have to press the enter key. And remember one thing you need to be an you need to have an active internet connection for this. अगर आपके पास इंटरनेट कनेक्शन इस टाइम पर अवेलेबल नहीं है तो आप उसको नहीं एग्जीक्यूट कर सकते आई विल मेक सेपरेट वीडियो आल्सो फॉर दैट कि इफ यू आर नॉट हैविंग एन इंटरनेट कनेक्शन राइट देन या कि यानी इंटरनेट कनेक्शन එක නැතුව තියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඒක හිමින් සැරේ කියලා දෙන්නම් කියලා right ඒක ඔගොල්ලෝ හොයලා බලන්න හිම ක්‍රමයක් තියෙනවා මේක තමයි ලේසිම විදිහ right ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ මෙතන successfully install mysql connector python 8.021 කියලා स्टेटमेंट है कोगलंट एनो एक है ना वकील की अन्य कनेक्टर एक हर ये टी इंस्टॉल होना की है ना इंडिकेशन निकल राइट उन्नो ऐसा टिकर ओगलो खरगंड ओने डेटाबेस एक का वैध कराना खाली राइट नेतांग अरे मैं उक्कम दे वाली कराने अभी MySQL कनेक्टर की है ना मॉड्यूल ले का पाइथन एक का वैध कराना उदाउ करगंड राइट मामा ग्रूप दीडियो लिंक इतकोट पुटा का बला बल मेकर मे विभाग मेक तंदर नैन है मेक मे प्राक्टिकल कर बल मेक विन मम्मी करे रईट इट पस प्रोग्रम इस करगे रईट अभी चुट बल मेक तीन पुटक बला रईट हिमात वेरी गुड रईट ओके Then how can you install this? But in this video, I have installed it using the internet connection. So as you can see, I'm getting the message here. No. When विशेष देख मैं हमें इधर करती है नया practical लेके एक ने database connection लेके खरग नहीं आने वाली है काफी दिन खाता कर रहा हूँ. हाँ इतने मेटी का okay उन्हाँ द खट्टे इतने then हिमात मेक कर रहा success वाला तीव्र वाले इसूरो මට එව්වේ මේ වැඩේ හරි ගියාද ඉසුරු ආ රයිට් ඕකේ ග්‍රේට් ඉසුරුත් කරලා බලලා තියෙනවා වැඩේ හරි ගිහිල්ලා තියෙනවා රයිට් එතකොට ওই විදිහට වැඩේ කරගන්න මේක මේක සාමාන්‍ය විදිහට මේක පැහැදිලි නේද ළමයි ගැටලු තියෙන තැන් තියෙනවද රයිට් හරි හරි දැන් දැන් යමු ඩේටාබේස් programming method right හරි එතකොට මේ වැඩේ කරගත්තයින් පස්සේ ඕගලන්ට පුළුවන් සාමාන්‍ය විදියට database program එකක් නැත්නම් database වලට අදාළව තියෙන කතාව ඉස්සරහට කරගෙන යන්න දැන් අපි එතකොට connection එකට අදාළව තියෙන connector එක connector module එක
install කරගෙන ඉවරයි. දැන් ඒ කියන්නේ අපි database programming කරන්න ලෑස්ති. Right? දැන් ඊළඟට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දේ. දැන් අපි අර කතා කරානේ මේ ෆයිල් එකක් එක වැඩ කරනකොට ෆයිල් එක ඕපන් කරන්න ඕනේ මුලින්. ඊට පස්සේ read hari write hari operation එක කරනවා. ඊට පස්සේ close කරනවා. डेटाबेस प्राक्टिस डेटाबेस कनेक्शन क्रिएट कर मेधक्वा करे कनेक्शन मॉड्यूल ऑपरेटिंग सिस्टम इंस्टॉल कर पाइथन की MySQL सह ओयागे प्रोग्राम कनेक्ट कर क्रम आगती डेटाबेस ඔයාට මේක හරි ගියේ නැද්ද mysql.connect installation එකේ no module found mysql පොතේ පොඩක් capital simple අවුලක් තියනවද කියන එක චුට්ටක් බලන්න ආ right okay හරි right okay right okay හරි හරි එතකොට අපිට කරන්න තියෙන්නේ ah right okay hari sahan hari nime nime then api database ekak patta gattot ogalanta mataka athi man podak database ekak ogalanta podak open karala man katha karannam then database ekak database management system ekak athule dbms ekak athule apita databases godak hada ganna puluwam right then man me mage database ekak patta gattot मगे डेटाबेस मैनेजमेंट सिस्टम में क्या है तूले मैं वे ने कोटा मगे डेटाबेसेस तूना आती है ना स्टूडेंट डीबी के अलावा डेटाबेस का आती है ना सिस्की अलावा बाय डिफ़ॉल्ट आपको डेटाबेस का आती है ना टेस्ट डीबी के अलावा डेटाबेस का आती है ना तो मैं का तमाही ओगलांगे प्रैक्टिकल वे नुए मांग हाथ पू डेटाबेस का देंगे ओगलांगे मैं पोते तीन प्रैक्टिकल लेकर मैच चुने भी दिखा मैं आ तूले एक टेबल लेकर हाथ रहती है ना एम्प्लॉय के अला මේ employee table එකේ දැනට structure එක තමයි තියෙන්නේ f name l name age sex income කියන ටික තම data මුකුත් insert කරලා නැහැ මේකට right හිමත් ඔව් mysql කියලා කියන්නේ free and open source software එකක් free and open source ද කියන එක මට sure නෑ free software එක කියන්නේ mysql වලට workbench install කරගෙන වැඩ කරන්න පුළුවන් freely available ළමයි තත්පරයක් right lamai sorry
මම කතා කරගටිය ඔහිමත් මේක free free software එකකට workbench කියන MySQL workbench download කියලා හෙව්වම search කරාම ගන්න පුළුවන් installation process එක පොඩ්ඩක් ඒ කියන්නේ මේක කරගෙන normal install කරගෙන යන්න පුළුවන් යනකොට වාර username password ඉල්ලන තැනක් එනවා එතනදී ඒ username password හරියට මතක තියාගන්න ලියලම තියාගන්න මොකද ඒක ඕනේ ඔයාට මේ workbench එකත් එක්ක connect වෙනකොට ඊට පස්සේ normal විදිහට ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගත්තම ඔයාලට මෙන්න මේ වගේ අර ඉන්ස්ටන්ස් තියෙන තැනක් මෙන්න මේ විදිහේ තැනක් හම්බෙන්නේ. එතන මේන් පටන් ගන්නකොට ඔයාලට තියෙන මේ ODBC කනෙක්ෂන් කියන එක විතරයි. ඒක විතරක් ඔයාලට ප්‍රමාණව. ඒක ක්ලික් කරාම ඔයාගෙන් පාස්වර්ඩ් එක අහනවා. පාස්වර්ඩ් එක දුන්නම හරියට ඔයාට මේ වගේ තැනකට සෙටල් වෙන්න පුළුවන්. එතනට එනකොට ඔයාලට මේ SIS කියන ඩේටාබේස් එක ඔල්රෙඩි හැදිලා තමයි තියෙන්නේ. ඔයාට අලුතෙන් එකක් හදන්න අවශ්‍ය නම් මෙන්න මෙතන මේ ප්ලස් අයිකන් එක ඔබලා ක්ලික් කරලා එකක් හදා ගන්න පුළුවන් රයිට් අපි SQL කරපු වීඩියෝස් ටික චුට්ටක් බැලුවොත් ඔය ගැන විස්තරයක් ඇති මට මතක විදියට රයිට් එතනින් බලන්න කොහොමද කියලා රයිට් එතකොට මට කියන්න ඕන උනේ දැන් ඩේටාබේස් එකක් ඇතුලේ ඕගලන්ට ඩේටාබේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඇතුලේ DBMS එකක් ඇතුලේ ඩේටාබේසස් කීපයක් තියෙන්න පුළුවන් රයිට් ඒ වගේම මේ එක එක ඩේටාබේසස් වල එක එක ටේබල්ස් තියෙන්න පුළුවන්. එතකොට අපි Python ප්‍රෝග්‍රෑම් එකට කියනකොට මෙන්න මේ DBMS එකත් එක්ක කනෙක්ට් වෙන්න ඒ වගේම යාට කියන්න ඕනේ DBMS එකේ මොන ඩේටාබේස් එකත් එක්කද අපි කනෙක්ට් විය යුත්තේ කියන එක. සහ පසුවට අපිට උවමනා වෙනවා ඒ ඩේටාබේස් එකේ මොන ටේබල් එකත් එක්කද අපි කනෙක්ට් වෙන්නේ කියන එක. රයිට් ඔන්න ඔය කියන කාරණා ටික අපිට අවශ්‍ය වෙනවා. රයිට් තොර මම මෙතනදී ඔයගලන්ට කියලා ඇති මේ කරන පිළිවෙල ඒ කියන්නේ ඩේටාබේස් එකත් එක්ක කනෙක්ට් වෙන පිළිවෙල. ඒතර මුලින්ම ඩේටාබේස් එක ක්‍රියේට් කරගන්න ඕනේ. ඒක අපිට මැනුවලි ඩේටාබේස් එක ඇතුළට ගිහිල්ලා ක්‍රියේට් කරගන්න පුළුවන්. රයිට්? ක්‍රියේට් කරගෙන ඒකට අදාළව තියෙන මේ ටේබල් එක හදාගන්න කියලා ඒගොල්ලෝ කියන්නේ. ඒක ඩේටාබේස් එක ඇතුලේ හදාගන්නත් පුළුවන්. ඔයාට Python වලින් මේක හදාගන්නත් පුළුවන් ක්‍රම තියෙනවා. right ඒ තරමට ඒ දුරට යන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන මේ MySQL වලට අදාළව අර මම කියපු configuration. MySQL වල username එකක් තියෙනවා, password එකක් තියෙනවා. අන්නේ username password අපිට උවමනා වෙනවා. මොකද MySQL කියලා අපි මේ access කරන්නේ database management system එකක්. ඒක එක විදිහකින් ගත්තොත් server එකකට අපි install කරන්න. ඒ කියන්නේ database facility එක දෙන server එකකට. එතකොට එයා ඇතුළට යන්න නම් ඒ අදාළ authorization දෙන්න ඕන. ඒක දුන්නයින් පස්සේ තමයි අපිට MySQL access කිරීමේ හැකියාව Python කියන්නේ Pythonට ලබන්නේ. Right? ତର program එක පැත්තට ගියොත් program එකේදී අපිට කරන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. Right? ତର පළවෙනි දේ ඔගලගේ note එකේ වෙනස් කරගන්න තැනක් තියෙනවා ඒ වෙනස් කරගන්න ඕන කියලා මම කිව්වේ ඒක මෙන්න මෙතන. මොකද මම මෙතන ඔයගලන්ට කියලා තියෙන්නේ මේ MySQL DB කියන මොඩියුල් එකෙන් යන්න. නමුත් MySQL කියන DB මොඩියුල් එකෙන් නෙවෙයි යන්න කියලා තියෙන්නේ MySQL Connect කියන මොඩියුල් එකෙන් දැන් අපි කතා කරපු එකෙන්. ඒක නිසා ඔයගලගේ ටියුට් එකේ මෙන්න මෙතන මේ මෙතන තියෙනවානේ මේ මුලින්ම install python module regarding the DBMS කියලා. එතකොට මෙතන for MySQL මෙන්න මෙතන නම වෙනස් කරගන්න MySQL Connect කියන මොඩියුල් එක තමයි ඔයගොල්ලෝ අරගන්න ඕනේ. රයිට්? ඒක මම මෙතන ඔයගලන්ට පෙන්වන්නම් තියෙන ප්‍රෝග්‍රෑම් එකෙන්ම. Right, MySQL connector. ඉතින් ඔයගලන්ගේ note එකේ මෙතන වෙනස් වෙන්න ඕනේ MySQL connector කියලා. Right, ඉතින් ඔයගලන්ගේ හැම program එකම ඔය MySQL DB කියලා තියෙනවා. අන්නතන MySQL connector කියලා change වෙන්න ඕනේ.
right ඒ නිසා මේ changes ටික හරියට කරගන්න හරි ඒකෙන් තමයි ඔයගලන්ට මේ කතන්දරේ කරගන්න සෙටල් කරගන්න පුළුවන් වෙන්නේ right මෙතන 48 වෙනි පිටුවේ MySQL DB නෙවෙයි MySQL connector MySQL.connector කියලා change කරගන්න හරි ඊළඟට මෙන්න මේ මෙතන import statement එකේ MySQL connector කියලා change කරගන්න සහ මෙතන හදන මේ connection එකත් ලියවෙන විදිය වෙනස් MySQL connector එකට ඒ නිසා මේ පේලි දෙකම වෙනස් කරගන්න තියෙනවා MySQL DB කියන එක වෙනුවට MySQL connector නැත්නම් ඔයගලට මේකෙම පෙන්වන්නම් මේ මම මේ රිෆර් කරන්නේ 48 වෙනි පිටුවේ මේ පොඩි කොටුවට මෙතන තියෙන කොටුවට ඔයගලෝ ලියා ගන්න ඕනේ ඒ කොටුව ඇතුලේ මෙන්න මේ කියන දේවල් දෙක right මේ තියෙන්නේ මෙන්න මේ ලයින් දෙක ලියා ගත්තා නම් හරි right මෙතනට එනකන් තියෙන දෙක ඔබලගේ හැම ප්‍රෝග්‍රෑම් එකකම උඩ මෙන්න මේ ලයින්ස් දෙක තියෙනවා ඔන්න ඔය ලයින් දෙක චේන්ජ් වෙන්න ඕන ඒක නිසා ඔය ලයින් දෙක හරියට ලියා ගන්න එච්චරයි චේන්ජ් වෙන්නේ වෙන මොකුත් චේන්ජ් වෙන්නේ නැහැ පළවෙනි ලයින් එකයි මේ කියන ලයින් එක හරියට ලියා ගන්න ළමයි මොකද මේ මේ host කියන තැන තියෙනවා user name නෙමෙයි user කියලා තියෙන්නේ password එක psswd කියලා ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒ parameter එක database එක තමයි right ඔක ලියා ගන්න මම ඊට පස්සේ විස්තර කරන්න මොකද්ද ඒ තියෙන්නේ කියලා ඉවරනම් කියන ළමයි ළමයි මේ කමෙන්ට්ස් ලියා ගන්න එපා දරුවනේ මම මේ මෙතන කමෙන්ට්ස් දාලා තියෙන චේන්ජ් ඉන් නෝට් කියලා මේ නෝට් එකේ චේන්ජ් වෙන්න ඕන නිසා මේ කමෙන්ට්ස් ලියා ගන්න එපා මෙතන ඕපන් ඩේටාබේස් කනෙක්ෂන් කියන එක විතරක් ලියා ගත්තම ඇති මේ චේන්ජ් ඉන් නෝට් කියන කමෙන්ට්ස් ලියා ගන්න එපා මම ඒක අස් කරන්නම් මෙතන දැනට මේ පේලි දෙක ලියා ගන්නයි තියෙන්නේ සහන් ඔයා කියන දේ මම try කරලා බැලුවා මගේ execute උනේ නැහැ right මට ඒ order එක මම පොඩ්ඩක් හොයලා බැලුවා මට හරියටම හොයාගන්න උනේ නැහැ මොකක් හෝ කියන්නේ මට set උනේ නැද්ද දන්නේ නැහැ ඒක නිසා දැනට ඕක ඔහොම ලියා ගත්තොත් හොඳයි කියලා හිතනවා මම නිකන් මාරු කර කර දදා බැලුවා නමුත් execute උනේ නැහැ ඒකේ ඒගොල්ලෝ error එකක් දුන්නා එක parameter එකක් ඉල්ලලා තියෙන එකට parameters පහක් දීලා තියෙනවා කියලා error එකක් දුන්නා. All right. එහෙම වැඩ හරි. හැබැයි පොඩ්ඩක් පරිස්සමෙන් ඔයා ඒ කියන්නේ දෙකම ලියා ගන්න දැන් සහන් මෙතනදී අහන්නේ මෙතන තියෙන මේ parameters ටික පිළිවෙලට මේ දැන් මෙතන මේ ඔයගලන්ට මේක figure out වෙනවා ඉතින් මේ අපි function වල කතා කරපු parameter binding values කියන concept එක මේගොල්ලෝ මෙතන පාවිච්චි කරලා තියෙනවා right ඒතර සහන් අහන්නේ මේ host equal ලියන්න නැතුව නිකන් local host comma root comma admin comma tsdb කියලා දුන්නා නම් වැඩ කරන්න ඕනේ නේද කියලා right එතකොට මම මේක test කරලා බැලුවා මට හරි ගියේ නැහැ ඒකයි මම මේක මේ විදිහට දෙන්නේ right දැන් සහන්ට php වල වැඩ කරා කියලා කියලා තියෙනවා සහන් php වලත් same class එකමද ඒ කියන්නේ මේ මේ කියන්නේ ඔයා mysql.connector.connect කියන එකෙන්මද වැඩේ කරන්නේ
right මට හිතෙනවා දැනට මෙහෙම ලියා ගන්න එක හොඳයි කියලා right okay කොවින්දු මේ සේම් කනෙක්ටර් එකද ඔයා පාවිච්චි කරේ MySQL connector.connect කියන එකමද වැඩ කරේ right okay හරි මෙහෙමයි දැන් මට ටෙස්ට් වෙච්ච කියන්නේ මට ඕකේ වෙච්ච නැති දෙයක් මට ඕගලන්ට ඕකේ කරන්න අපහසුයි ඒක නිසා දැනට ඔක කොහොම ලියා ගන්න සහ කොහොමත් ඔයගොල්ලෝ මතක තියාගන්න මේක ඔව් මේ මේ මේක කොහොමත් වැඩ කළ යුතුයි මොකද මේ මේ පැරමීටර් බයින්ඩ් කරාම මේ පැරමීටර්ස් පිළිවෙල මොකක්ද කියන එක අදාළ නැහැ ඔයගොල්ලන්ට බයින්ඩින් පැරමීටර්ස් වලදී මතක ඇති ෆන්ක්ෂන්ස් වල අපි කතා කරා මුලින් තියෙන එක්කෙනා මුලින්ම දෙන්න අවශ්‍ය නැහැ පැරමීටර්ස් බයින්ඩ් කරලා යවනකොට කැමති විදිහකට යවන්න පුළුවන් මේ නිකම් වැලියුස් ටික විතරක් දුන්නොත් ලෝකල් හොස්ට් රූට් ඇඩ්මින් ටෙස්ට් DB විතරක් දුන්නොත් අපිට හරියටම මේ පිළිවෙලටම දෙන්න වෙනවා right ආසහන්ගේ ස්ක්‍රීන්ෂොට් එකේ වල තියෙනවා කොහොම බලමු පොඩ්ඩක් ඔව් සහන් මේ කරලා තියෙන්නේ සහන් මේ පැරමීටර්ස් ටික මෙතනදී බයින් කරලා අරගෙන දීලා තියෙන්නේ ඔව් හරි මේ ක්‍රමේ වැඩ කරනවා ඇති මොකද සහන් මේ මෙතන උඩදී ඔයා පැරමීටර්ස් බයින් කරලා තියෙනවනේ මේ මම අදහස් කරේ මේ ලෝකල් හොස්ට් කියන එක නිකම් ඔස මේ ඔව් ඕක මේ සාර පැහැදිලි වෙන්න තමා මේ වේරියබල් එකකට දාලා මේ ඒක මෙව කරලා තින්නේ නැතුව මේ කෙලින්ම මේ වැලියු එක දුන්නත් වැඩ කරනවා මට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න හොයාගන්න දරුණා ඒක නෑ ඒක හරි නෑ මට දරුවෝ ගැටලුව තියෙන්නේ කොතනද දන්නවද දැන් මෙයා දැන් මෙතන මේ අපි කරන්නේ මේ PHP එක configure වෙන එකක් නේ PHP එක මේ වැඩේ figure out වෙනවා ඇති ඔයා මේක මෙහෙම්මම Python වලට try කරලා බලන්න මං හිතන්නේ Python වල මේක වැඩ කරයි කියලා පොඩ්ඩක් හොයලා බලන්න කොවිඳු වැඩ කරා කියලා කිව්වා නේද කොවිඳුට පුළුවන් ත කතන්දරේ කොහොමද කියලා බලන්න පොඩ්ඩක් අපි චෙක් කරලා බලමු මොකද මට චෙක් කරලා ඒක සක්සස් නොවෙච්ච නිසා තමයි මේ මම මේ විදිහට දුන්නේ අපි දැනට පොඩ්ඩක් කොහොම යමු අර විදිහත් සෙටල් වුණොත් මම මේක ඔයගලන්ට හොයලා බලලා කියන්නම් මෙන්න මේ විදිහට යන්න කියලා එහෙම නැත්නම් එතනට කමෙන්ට් එකක් දාලා අපි ඒක ලියාගමු රයිට් සහන් මේක පුළුවන් නම් පොඩ්ඩක් ඔයා Python එකත් try කරලා බලන්න බලලා මට හරිකුත් පොඩ්ඩක් කියන්න right හරි අපි හරි දැනට මේක මේ විදිහට ලියා ගන්න ළමයි අනිත් අය මේක ලියාගෙන ඉවරද කොහොමද ළමයි ඉවරන මට කියන්න ඔව් ඔව් සහන් ඔයා මේක ඔහොම Python වලට පොඩ්ඩක් try කරලා බලනවද PHP වලට ගොඩ යන්න පුළුවන් මොකද ඒවයේ platforms වෙනස් නිසා right Python වල පොඩ්ඩක් try කරලා බලන්න මොකද මම දැන් මෙතනත් edit කරලා මම පෙන්නන්නම් හරි අනිත් කට්ටිය ලියාගෙන ඉවරද අපිට ඉස්සරහට යන්න පුළුවන් පොඩ්ඩක් කන්ෆර්ම් කරන්න තාම ලියන කවුරු හරි ඉන්නවා නම් මේ පේලි දෙක විතරයි ලියා ගන්න ඕනේ මේ පේලි දෙක විතරයි ලියා ගන්න ඕනේ හරි right අපි නම් ඉස්සරහට යමු දැන් ඔයගලගේ නෝට් එකේ මුලින්ම තියෙන රිට්‍රීව් ඩේටා මම රිට්‍රීව් ඩේටා ගාවට එන්නම් තව ටිකකින් right අපි insert data පැත්ත ගැන කතා කරලා retrieve data පැත්තට එමු right
දැන් ළමයි ඕගලන්ගේ මේ හැම ප්‍රෝග්‍රෑම් එකකම දැන් මේ හැම ප්‍රෝග්‍රෑම් එකකම උඩ තියෙන ලයින්ස් දෙක එතකොට චේන්ජ් වෙන්න ඕනේ ඒක මතක තියාගන්න මේ import mysql db කියන තැන import mysql.connector කියලා එන්න ඕනේ සහ මේ ලයින් එක චේන්ජ් වෙන්න ඕනේ ඒ දෙක ටිපෙක්ස් කරලා හදාගන්න ප්‍රෝග්‍රෑම් හතරක් තියෙනවා insert කරන retrieve කරන ප්‍රෝග්‍රෑම් එක insert කරන ප්‍රෝග්‍රෑම් එක update කරන ප්‍රෝග්‍රෑම් එක සහ ඩිලීට් කරන ප්‍රෝග්‍රෑම් එක. එතකොට මේ හැම එකේම මේ import statement එකයි මේ db කියන statement එකයි change වෙන්න ඕන. ඔය දෙක තමයි change වෙන්න තියෙන වෙන මොකුත් change වෙන්න නැත. right? හරි. එතකොට මේ insert data සම්බන්ධයෙන් තියෙන දේවල් ටික මම මුලින් කතා කරලා ඉන්නම්. මම ඔයගලන්ට ප්‍රෝග්‍රෑම් එක අරගන්නම්. ළමයි insert data එකේ මෙන්න මෙහෙම මෙතනක් පොඩි ගැටලුවක් වෙලා තිබුණා මෙන්න මේ ටික first name last name age sex income මේ කියන ටික ඇත්තටම database එකේ තියෙන්නේ f name l name age sex income කියලා ඔයගොල්ලෝ මේ first name last name කියන දෙන්න මකලා හදාගන්න f name l name කියලා f name සහ l name F name, L name, අනිටික okay. get ලොක් නැහැ. ඉනසහන් ඉන. right මම මෙතන හදලා තියෙන්නේ F name, L name. කියලා ඔයගලගේ insert data කියන යට එක යටතේ තියෙන program එක ඒ විදිහට වෙනස් කරගන්න. ඒතර මේ උඩ තියෙන lines දෙක කොහොමද වෙනස් වෙනවා? ඊට අමතරව insert එකේ විතර මෙන්න මෙතන f name l name කියන එක change වෙන්න ඕන. හරි. මම දැන් මෙතන සිද්ධ වෙන දේ කියන්නම්. මුලින්ම මේගොල්ලෝ කරලා තියෙනවා MySQL connector එක import කරලා තියෙනවා. ඇයි import කරලා තියෙන්නේ? MySQL connector එක නැතුව අපිට බැහැ database එකත් එක්ක කනෙක්ෂන් එක හදාගන්න. රයිට් ඒක නිසා එයාව ඉම්පෝට් කිරීම අනිවාර්යයි. මොකද එයා ඉම්පෝට් කරයින් පස්සේ තමයි ඔයගලන්ට පේනවා ඇති මෙතන මේගොල්ලේ MySQL connector.connect කියලා එකක් පාවිච්චි කරලා තියෙනවා. මේ connect කියන්නේ ෆන්ක්ෂන් එකක්. connect කියන ෆන්ක්ෂන් එක තියෙන්නේ මෙන්න මේ MySQL.connector කියන මොඩියුල් එක ඇතුලේ. එතකොට මෙයාව මෙතනට සම්බන්ධ කරගන්න නැතුව අපිට බෑ මේ connect කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරන්න. මොකද ඒක මෙයාට අයිති කෙනෙක්. ඒකයි අපි මෙයාව මෙතනට import කරන්නේ. මෙයාව මෙතනට import කරන්න අවශ්‍ය නිසා තමයි අපි මුලදී මෙයාව අර Python අපේ system එකට install කරලා මේ MySQL connector කියලා කෙනෙක් අපේ operating system එකට හඳුන්වලා දෙන්නේ. right? එතකොට database එකක් එක්ක වැඩ කරනකොට මම ඔයගලන්ට අර කලින් කිව්වා වගේ පළවෙනි දේ අපිට අදාළ මොඩියුල් එක ඉම්පෝර්ට් කරගන්න ඕනේ ඊට පස්සේ අනිවාර්යෙන් කනෙක්ෂන් එක ක්‍රියේට් කරගන්න ඕනේ ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකට කියනවා ඔයා දැන් වැඩ කරන්න හදන්නේ මෙන්න මෙහෙම ඩේටාබේස් එකක් එක්ක ඒ ඩේටාබේස් එකේ නම මෙන්න මේකයි එයාට ඇතුල් වෙන්න පාවිච්චි කරන යූසර් නේම් පාස්වර්ඩ් මෙන්න මේකයි එයාව හොස්ට් කරලා තියෙන තැන මෙන්න මෙතනයි right ඒ වෙනුවෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ෆන්ක්ෂන් එක තමයි කනෙක්ට් connect කියන එක අපි අරගන්නේ mysql.connector කියන මොඩියුල් එකෙන් ඒක නිසා connect function එකට නිකන් call කරන්න බෑ කාගාවද ඉන්නේ කියලා call කරන්න ඕනේ ඒ කියන්නේ mysql වල connector වල ඉන්න connect කියන function එකට call කරගන්න දැන් database වල ඕගල්ලන්ට අහන්න පුළුවන් එක තැනක් තමයි මේක database question එකක් මේ දක්වා අහලා නැහැ papers වල right තොර database connection එක create කරගන්න විදිහ තමයි mysql connector.connect කියන විදිහ. ඊළඟට වරහන් ඇතුලේ අපි දන්නවා function එකක් call කරනකොට ඒ function එකට තියෙන parameters අපි pass කරන්න ඕන. ඒතර මේ connect කියන function එකට parameters හතරක් තියෙනවා. එක්කෙනෙක් තමයි host එක කියන parameter එක, අනිත් එක්කෙනා username එකට අදාළ parameter එක, ඒක user කියලා ඒගොල්ලෝ අරගෙන තියෙනවා. ඊළඟට password එකට අදාළ parameter එක අනිත් එක database එකට අදාළ parameter එක.
එතකොට ඒ ටික තමයි මේ දීලා තියෙන්නේ හොස්ට් කියන කෙනාට අපි ලෝකල් හොස්ට් කියලා දෙන්නේ මොකද අපි අපේ ලෝකල් කම්පියුටර් එකේ වැඩ කරන්නේ ඒ නිසා ලෝකල් හොස්ට් වල අපි පාවිච්චි කරන්නේ මෙයාගේ IP address එක 127.0.0.1 කියන එක ලෝකල් හොස්ට් එක වෙනුවට අපි වෙන් කරලා තියෙන IP address එක ඒක නිසා මේක අපි ලෝකල් හොස්ට් කියලා දෙන්නේ user කියන එකට දෙන අගය ඕගොල්ලෝ DBMS එක ඉන්ස්ටෝල් කරනකොට මම කිව්වා user name එකක් password එකක් අහනවා එතනදී දීපු අගයන් දෙක සාමාන්‍යයෙන් root කියන එක තමයි by default user name එක විදිහට ගන්න ගොඩක් DBMS වල password එකක් assign කරන්නේ නෑ DBMS වල දැන් මම ඉන්ස්ටෝල් කරනකොට password එකක් දුන්නා ඒක නිසා මම මෙතනට admin කියන password එක පාවිච්චි කරලා තියෙනවා password එකක් දුන්නේ නැත්නම් ඕගලන්ට මෙතන නිකන් double quotes දෙකක් විතරක් දාලා තියන්න පුළුවන් ඔය විදිහට right මගේ password එක admin නිසා මම දීලා තිනවා admin කියලා ඊට පස්සේ මගේ database එක ඇතුලේ ඒ කියන්නේ database management system එක ඇතුලේ මොන database එකද පාවිච්චි කරන්නේ මොකද මම දැන් මේ හදන්නේ database එක database management system එක ඇතුලේ ඒ කියන්නේ මගේ මේ SQL ඇතුලේ මෙන්න මේ testdb කියන database එකට තමයි මම access කරන්න හදන්නේ SDB එක ඇතුලේ තියෙන tables එක තමයි මම වැඩ කරන්න හදන්නේ. ඒක නිසා මම මේගොල්ලන්ට කියනවා database එකේ නම testDB කියලා. Right? ඒතර ඔන්න ඔය parameters හතර හරි විදිහට දෙන්න ඕනේ. දුන්නයින් පස්සේ ඕගලන්ට පුළුවන් connection එක complete වෙන විදිහට හදාගන්න. හරි. ඔතනට එනකම් පැහැදිලිද? ළමයි පැහැදිලිද හරි රයිට් ඕකේ ඊළඟට ඉන්න වැදගත් කෙනා තමයි මෙන්න මේ කර්සර් එක දැන් මේ කර්සර් එක කියලා එළමයි මම මෙතන db කියලා දීලා තියෙනවානේ මේ db කියන variable එකට තමයි assign වෙන්නේ මේ connection එක හදලා එන හැදුවෙන් පස්සේ return වෙන value එක. ඒතර මේ db කියන එක ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. con කියලා දෙන්න පුළුවන්, a දෙන්න පුළුවන්, b දෙන්න පුළුවන්, x දෙන්න පුළුවන්, y දෙන්න පුළුවන්, ඕන එකක් දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒ වගේ තමයි මේ cursor කියන නම. වම් මත පැත්තේ තියෙන cursor කියන නම. right හැබැයි මේ දකුණු අත පැත්තේ cursor කියලා කියන්නේ function name එකක්. එයා cursorම තමයි. right මේ db.cursor db කියලා කියන්නේ අපි දැන් මේ connection එක හදලා return වෙලා ආපු අගය. එයාගේ cursor කියන function එක පාවිච්චි කිරීම තමයි අපි දැන් මේ කරන්නේ. cursor කියන function එකෙන් කරන්නේ මේ database එක ඇතුලේ අපි පාවිච්චි කරන්න ඉන්න database management system එක ඇතුලේ අපි පාවිච්චි කරන්න ඉන්න database එකට පොඩි pointer එකක් හදා ගන්නවා වගේ වැඩක් කරන්නේ. right ඒ කියන්නේ මෙන්න මෙතනයි මම දැන් ඉන්නේ cursor එක. දැන් අපි සාමාන්‍යයෙන් අපේ program එකේ cursor එක ඕගලන්ට පේනවනේ නේද? මෙනි විනි මේ පත් වෙන තැන. ඒතර යාව එහෙට මෙහෙට අපි arrow keys වලින් navigate කරලා අපිට එහෙම යවන්න පුළුවන් cursor එක. ඒ වගේ අපි දැන් මේ කරන්නේ database එකේ මේ testdb කියන එක ඇතුළට අපිට එහෙ මෙහෙ යන්න පුළුවන් cursor එකක් python හරහා සාදා ගැනීම. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් අපි මේ database එක open කරලා මේ එක එක තැන් වලට දැන් මේ click කර කර යනවා වගේ ඔන්න ඔය වැඩේ කරගන්න python program එක පැත්තෙන් cursor එකක් හදා ගන්න අවශ්‍යයි. ඒතර අපි connection එක හදාගත්ත මුලින් ඊට පස්සේ cursor එක හදා ගන්න ඕනේ. right දැන් database එකක් ඇතුලේ වැඩ කරන ඕනම අවස්ථාවක database එකක් එක්ක වැඩ කරන ඕනම අවස්ථාවක මේ තුන අනිවාර්යෙන් සිද්ධ කරගන්න ඕනේ. ඒ කියන්නේ module එක import කරගන්න ඕනේ, connection එක හදා ගන්න ඕනේ, cursor එක හදා ගන්න ඕනේ. මොකද cursor connector එක නැතුව connection එක හදා ගන්න බෑ. connection එක හදාගත්තට වැඩක් නැහැ. කනෙක්ෂන් එක ඇතුලේ ඇවිදින්න බෑ. එහෙම එහෙ යන්න බෑ කර්ස් එක නැතුව. right එතකොට වා ඔයාගේ කනෙක්ෂන් එක හදාගන්න පාවිච්චි කරපු variable එක dot
cursor කියන function එකට call කරලා ඔයා cursor variable එකක් හදාගන්න ඕනේ. මේ cursor variable එක ඔයගලන්ට කැමති නමක් දෙන්න පුළුවන්. x කියලා දෙන්න පුළුවන්. හැබැයි එතකොට අදාළ තැනදී x ව පාවිච්චි කරන්න ඕනේ. එතන යා පාවිච්චි වෙන තැන් එනවා. Right? හරි. එතකොට පැහැදිලිද? අපි connector එක import කරගත්තා. connection එක හදාගත්තා. connection එක හරහා ගිහිල්ලා අපි කියන database එක ඇතුලේ එහෙ මෙහෙ යන්න පුළුවන් cursor එකක් හදාගත්තා. Right? ඒ ටික කරන්න තමයි අපිට මේ පේලි තුන පාවිච්චි උනේ. Right? ඊළඟට අපිට කරන්න ඕන දේ තමයි දැන් අපි database එක ඇතුළට ගිහිල්ලා ඉවරයි. cursor එක හදාගත්ත කියලා කියන්නේ දැන් database එක ඇතුළේ අපි ඉන්නේ. දැන් අපිට database එකට ඊළඟට කරන්න අවශ්‍ය දේ කියන්න ඕන. දැන් database එක ඇතුළට ගියා කියන්නේ හරියට අපි මෙයාව open කරගත්තා හා සමානයි. දැන් මෙතනදී අපි කරන්නේ මේ queries ලියලා අපිට අවශ්‍ය දේවල් ටික කරගන්න එකනේ. දැන් අපිට මෙතනට එන්න බෑ. අපිට කියනවා program එකෙන් ඒ වැඩේ කරගන්න. අන්න ඒ නිසා ඊළඟට අපි කරගන්න ඕන දේ තමයි program එක මගින් නැත්නම් database එකට ඇතුළට ගිහිල්ලා නම් තියෙන්නේ database එක ඇතුළේ මොනවද කරන්න ඕනේ කියන SQL statement එක program එකට දෙන්න ඕනේ. එතකොට මේ SQL කියන variable එකට ආයතරයක් මෙයා කැමැති නමක් වෙන්න පුළුවන්. මේ SQL කියලා අරගෙන තියෙන්නේ අර පොඩි meaning එකක් එන්න ඕකලන්ට. Right? එතකොට මේ SQL කියන variable එකට assign කරලා තියෙනවා අපිට කරගන්න අවශ්‍ය වැඩේට අදාළ SQL query එක නැත්නම් SQL statement එක. Right? දැන් මෙතනදී කියලා තියෙන්නේ insert කිරීමක් ගැන. data insert කරන එක. දැන් අපි SQL දන්නවනේ. ඒතර මෙතන කියලා තියෙන්නේ insert into. ඒ කියන්නේ data insert කරන්න employee table එකට. employee table එකේ values ටික මෙතන දීලා තියෙනවා. ඕගොල්ලෝ දන්නවා මේක අවශ්‍ය නම් අපිට නොදී ඉන්න පුළුවන්. Right? එතකොට මෙතනදිත් ඒ වැඩේ කරන්න පුළුවන්. Right? මම මේ දීලා තියෙන්නේ complete වෙන්න. F name, L name, age, sex, income. ඔන්න ඔය කියලා columns පහ දීලා තියෙනවා. මේ මෙතන මම මේ array එකක් පාවිච්චි කරලා තියෙන්නේ ඒක SQL statement එකේ කොටසක් නෙවෙයි. මේක තියෙන්නේ මේ අපි මේ SQL statement එක දෙන්නේ string එකක් විදිහට. Right? මේ string එකක් අපිට පේලි දෙකකට දෙන්න පුළුවන් මෙන්න මේ connect එක පාවිච්චි කරලා. මේක ඇවිල්ලා string connector එකක්. Right? මම මේක මේ පහළ පේලියට ගෙනihලා තියෙනවානේ. පහළ පේලියට ගෙනියන නිසා තමයි මම මෙතන මේ array එක පාවිච්චි කරලා තියෙන්නේ. ඇලේර නැතුව ඔයාට මේ values කියන එක සම්පූර්ණයෙන් ගෙනල්ලා මේ මේ විදිහට ලියලා ඉවර කරන්න පුළුවන් වැඩේ. Right? දැන් මේක මේ screen එකේ ගොඩක් එහා පැත්තට යනවා. ඒකයි මම මේක අර කොටස් දෙකකට වෙන් කරලා ගෙනල්ලා තියෙන්නේ. හරි. එතකොට මෙතනදී අපි define කරනවා මොකක්ද SQL statement එක insert into insert කරන්න employee table එකට F name, L name, age, sex, income කියන columns ටිකට values දෙන්න කියලා කියලා තියෙනවා. මේ values දෙනකොට විශේෂ දෙයක් පාවිච්චි කරලා තියෙනවා. මේක අනිවාර්ය නැහැ. Right? ඕගලන්ට මේක සරල විදිහට දෙන්න පුළුවන්. يعني මේ query එකම සරල විදිහට ලියන්න පුළුවන් මෙහෙම. insert into කියන එකට මට මේ කොටස සම්පූර්ණයෙන් අස් කරලා මේ විදිහට මගේ string එක ඉවර කරන්නත් පුළුවන් values මෙතනට අදාළ අගයන් ටික දීලා වැඩේ ඉවර කරන්නත් පුළුවන්. හරි. මම මේක මෙතන පාවිච්චි කරලා තියෙන්නේ මේ වගේ wild cards ඕගලන්ට විභාගෙදී අහලා තියෙනවා සහ general practice එකේ ඒ කියන්නේ අපේ industry එකේ මේක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන practice එක. මොකද එතකොට මේ මේ කවදාවත් මෙතන values වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ මේ ටිකේ values change කරන එක විතරයි හැමදාම. මේවා ඒ විදිහටම maintain කරනවා. Right? එතකොට මේ උඩ කියලා තියෙන්නේ මම මේ line දෙක comment කරන්නම්. මෙතන කියලා තියෙන්නේ මෙතනට string එකක් පාවිච්චි කරන්න
percentage s ආයෙත් මෙතනටත් string එකක් පාවිච්චි කරන්න මෙතනට integer එකක් percentage d කියන්නේ integer එකක් පාවිච්චි කරන්න මෙතනට character value එකක් පාවිච්චි කරන්න එක අකුරක් තියෙන දෙයක් මෙතනට integer එකක් පාවිච්චි කරන්න ඔක තමයි ඔතන කියලා තියෙන්නේ s තියෙන strings d තියෙන ternary නැත්නම් decimal නැත්නම් අනිත් පැත්තෙන් integer කියන එක indicate කරන්න percentage c තියෙන්නේ character one single character කියන එක indicate කරන්න එතකොට ඔයගලගේ string එක මෙතනින් ඉවර වෙනවා ඔයගලගේ string එක තියෙන්නේ මෙතන ඉඳලා මෙතනට විතරයි double quotes වලින් පටන් ගත්තා double quotes දාපු තැනින් ඉවර වුණා right ඊට පස්සේ අපි percentage mark එක පාවිච්චි කරලා කියනවා මේ percentage තියෙන තැන් වලට එන්න ඕන මොන values ද කියන එක ඒක තමයි මෙතන mac mohan 20 m 2000 කියලා පාවිච්චි කරලා තියෙන්නේ පැහැදිලිද ළමයි ඔව් අනිත් අය පැහැදිලිද right hari ඊළඟට ඔන්න දැන් එතකොට අපි දේවල් හතරක් කරගත්ත මොනවද හතර කනෙක්ටර් එක ගෙනාවා ඉම්පෝට් කරා කනෙක්ෂන් එක හදාගත්තා කනෙක්ෂන් එක හදාගන්නේ ඩේටාබේස් එකට ඩේටාබේස් එක ඇතුලේ ඇවිදින්න කර්සර් එක හදාගත්තා කර්සර් එකට කළ යුත්තේ කුමක්ද කියන එක SQL කියන වේරියබල් එකකට assign කරලා අපි statement එක ලිව්වා. දැන් ඕගලන්ට මතක ඇති අපි මේකත් එක්ක වැඩ කරනකොට database එක වැඩ කරනකොට මෙතන මම query එක ලියලා මෙන්න මෙතන තියෙන icon එක click කළා මම මෙයාව run කරනවා execute කරනවා. ඉතින් මේක ලියපු පමණින් මෙතන output එකක් එන්නේ නැහැනේ. output එක එන්නේ මෙයාව ලියලා මට run කරන්න ඕනේ. ඒ විදිහටම අපේ program එකෙත් මෙයාව රන් කරගන්න ඕනේ රන් කරන්න තමයි මේ cursor.execute කියන මෙතඩ් එක තියෙන්නේ right ඒක cursor එකට කියනවා cursor එක මම කියවන්නේ තියෙන්නේ database එක ඇතුලේ එහෙම හැවිදින සහායකයක් අදාළ දේවල් ටික සිද්ධ කරගන්න කියලා එයාට කියනවා right ඔය දැන් ඉන්න database එක ඇතුලේදී execute කරන්න කාවද execute කරන්නේ මෙන්න මේ කියන SQL SQL කියන්නේ කවුද මෙන්න මෙතන අපි ලියපු variable එක කියන්නේ මේ SQL state මේ cursor.execute කියන එකට මේ SQL කියන variable එක දාන්න නැතුව මේ ලොකු string එක නැත්තම් ලොකු statement එක ගෙනල්ලා ලියන්න පුළුවන්. ඒතකොට මේ වැඩේ complex වෙනවා. ඒක නිසා මේකල SQL එක වෙනම ලියලා මේ SQL කියන variable එක මෙතනට දාලා තියෙනවා. right? එතකොට cursor.execute කියන එකෙන් SQL statement එක execute කරන්න කියන දේ ඉදිරිපත් කරනවා හැබැයි execute කළ පමණින් අපේ database එක change වෙන්නේ නැහැ change වෙන්න මෙන්න මේ commit කියන එක පාවිච්චි කරන්න ඕනේ database connection එකට අදාළ ඒ කියන්නේ මෙයාට අදාළ right ඒ කියන්නේ execution එකෙන් මේ SQL statement එක execute වෙනවා මේක database එකට මේ උඩ කර execute එකට අදාළව තියෙන changes ටික සිද්ධ කරන්න කියන එක indicate කරන්නේ commit කියන function එකේ. එතකොට අපි කියනවා db.commit කියපු ගමන් මෙයා python තේරුම් ගන්නවා right. ඒ කියන්නේ testdb කියන database එකට මේ SQL එකේ කියලා තියෙන දේවල් ටික effect කරන්න ඕන. එතකොට db.commit වලින් effect එක සිද්ධ වෙනවා. ඔගලන්ට පේනවා ඇති මේක මේ දාලා තියෙන්නේ try කියලා block එකක් ඇතුළේ නැත්නම් try colon එකක් දාලා ඒක යටතේ තමයි මේක ලියලා තියෙන්නේ. ආයි මෙතන except කියලා colon එකක් දාලා මෙතන ලියලා තිනවා db.rollback කියලා. මේ try and except කියන ඒවා අපි පාවිච්චි කරන්නේ අපි කියනවා මේ exceptions handling කියලා program එක. exception එකක් කියලා කියන්නේ ළමයි error එකක් නෙවෙයි.
එක්සෙප්ෂන් එකක් කියලා කියන්නේ අසාමාන්‍ය දෙයකට. අසාමාන්‍ය දෙයක් කියලා කියන්නේ දැන් මේකට අදාළව කතා කරොත් හිතන්නකෝ ඔයාගේ මේ ඉන්සර්ට් ක්වරි එකේ ඔයාට එක පැරාමීටර් එකක් මිස් වෙලා තියෙනවා. ඉන්කම් දීලා ඔයාට මේ ඉන්කම් කියන එකට අකයක් දෙන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ එක්සිකියුට් කියන එකේදී මේක එක්සිකියුට් වෙනවා. එක්සිකියුට් වෙනකොට අදාළ විදිහට මේ අදාළ වැලියුස් ටික සෙටල් වෙනවා. හැබැයි ඔයා මේක කමිට් කරන්න යනකොට එතකොට තේරෙනවා එක වැලියු එකක් මිසින්. දාන්න විදිහක් නැහැ. SQL එකේ අවුලක් තියෙනවා කියන එක. එතකොට ප්‍රෝග්‍රෑම් එක විසින් ඩේටාබේස් එකට යම් කිසි වෙනසක් සිද්ධ කරලා තියෙනවා නම් ඒ වෙනස රිවර්ස් කරගන්න ඕනේ. මොකද කරලා තියෙන වැඩේ වැරදි. රයිට්. අන්න ඒ වගේ වෙලාවකට අපි කියනවා එක්සෙප්ෂන් එකක් throw වෙනවා කියලා. ඕගලන්ට එක්සෙප්ෂන්ස් හම්බ වෙනවා normal program වලදී බිඳුවෙන් බෙදන්න ගියාම. නේද? අගයක් බිඳුවෙන් බෙදුවම අනන්තයයි කියලානේ අපි mathematically අරගන්නේ. ඒතකොට ඒක වැරද්දක් නෙවෙයි. බිඳුවෙන් බෙදනවා කියන එක කළ හැකි දෙයක්. නමුත් අසාමාන්‍ය සිදුවීමක්. එක්සෙප්ෂන් එකක්. එතකොට මෙතනදී කරන්නේ මේ exception handling කියන point එක. එතකොට මේ exception handling කියන point එක handle කරගන්න තමයි අපි මේ try and except කියන එක පාවිච්චි කරන්නේ Python වලදී. Java වලදී අපි 요거 පාවිච්චි කරනවා try catch block එක කියලා. මට මතක විදිහට C sharp වලදීත් එහෙමයි. Try catch block එක තමයි 요거 පාවිච්චි කරන්නේ. Right. එතකොට මේගොල්ලෝ කියන්නේ මේ try එක තියෙන්නේ try එකේ තියෙන්නේ සිදු කරන්න අවශ්‍ය දේ. මේ except කියන එක තියෙන්නේ මේ try එක ඇතුලේ සිද්ධ වෙන දෙයකදී යම් කිසි වැරද්දක් වුණොත් except කියන එක පාවිච්චි කරන්න. මොකද except එකේ කියලා තියෙනවා roll back. Roll back කියලා කියන්නේ පෙර සිටිය අවස්ථාවට යන්න කියන එක. Right. ඒතර යම් වෙනස්කමක් සිද්ධ වුණා නම් database එකට ඒක නැවත කලින් තිබුණු තත්ත්වයට පත් කරන්න කියන එක තමයි db.rollback එකෙන් කියන්නේ. හරි. එතකොට පැහැදිලිද සිද්ධ වෙච්ච වැඩේ? මම පොඩක් ආයෙ මුලින්ද මතක් කරන්නම්. අපි connector එක import කරගත්තා. import කරගත්ත connector එක පාවිච්චි කරලා connection එක හදාගත්ත database එකට ඒ හදාගත්ත connection එකෙන් cursor එක හදාගත්තා. ඊට පස්සේ curse එකට execute කරන්න SQL statement එකක් ඕනේ. ඒ SQL statement එක අපි දුන්නා. deliver වෙලා curse එකට කිව්වා execute function එක පාවිච්චි කරලා අපි අර define කරපු SQL statement එක අදාළ variable එක use කරලා execution එක කරන්න. කරලා ඊට පස්සේ db.commit කියන function එක පාවිච්චි කරලා කිව්වා අපි execute කරපු දේ database එකට effect කරන්න. එතකොට එයා කරන්නේ totally මේක effect කරන එක. යම් කිසි ආකාරයක වැරද්දක් වුණොත් commit කිරීමේදී අපි කියලා තියෙනවා මෙයාව roll back කරන්න. කියන්නේ නැවත හිටපු තත්වෙට අරගෙන එන්න. Right. එතකොට අපේ database එකට කරන්න අවශ්‍ය වෙච්ච වැඩ ටික කරලා ඉවරයි. ඊට පස්සේ අපි database එක close කරන්නේ. Connection එක close කරන්න. database එක නෙවෙයි connection එක close කරන්න ඕනේ. ඔව් සහන් try සහන් මේ ඔයා කියන්නේ මේ මොනවාද මේ DB එකේ තියෙන මේ මේවා ටිකද? ඔව් ඔව් සහන් මා තියෙත් සෑහෙන try එකක් දුන්න. නමුත් මට හිතෙනවා මොකක් හෝ විදිහකට සහන් ඕකේ ක්‍රමයක් ඇති කියලා. හේතුව අපිට කියන්නේ logically අපි හිතුවොත් function එකකට call කරගන්න පුළුවන් වෙන්න ඕනේ values ටික pass කරාම. ඕකේ පිළිවෙලේ අවුලක් කොයි ඇත්තේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ local host root admin test db කියන එක අර එක එක පිළිවෙලට try කරලා බැලුවොත් මොකක් හරි එකක් හරියන්න ඕනේ කියලා මට හිතෙනවා. මට ඒ තරම් වෙලාවක් වුණේ නැහැ ඒක try කර කර බලන්න එක එක පිළිවෙලට ලියලා. මට හිතෙනවා මොකක් හරි විදිහකට එකකට හරි ගියේ යුත් හරියන්න ඕනි කියලා. මොකද bind මෙතන මේ අපි සරලව හිතුවොත් කරන්නේ function call in එකක් නේ. call in එක bind කරන්නේ නැතුව අපිට call කරන්න පුළුවන් වෙන්න ඕනේ.
බලමු මම හොයලා විදිහක් තිබුණොත් මම කියන්නම්. රයිට් ඔයගලන්ට හම්බුනොත් මට විදිහක් කියන්න. හරි ළමයි මේ මේ කතාබහ ක්ලියර්ද කට්ටියට? තව ක්ලියර් වෙන්න ඕන තැනක් තියෙනවද? ළමයි පැහැදිලිද කතා කරපු දේවල් ටික? Right. හරි අපි එහෙනම් දැන් මේක execute කරලා බලමු වැඩේ සිද්ධ වෙනවද කියලා. Right. Oh මේ ඕකෙන් තමයි සහන් මාත් refer කරේ. බලමු කොහොමද කියලා මම හොයලා බලන්න. Right. මම මේක run කරනවා ළමයි. Right. run වුණාම මෙතන මුකුත් වෙනසක් වෙනවා පේන්නේ නැහැ ඔයගලන්ට. නිකන් මෙයා run වෙනවා කියලා පෙන්නනවා එච්චරයි. ඊට පස්සේ මේක එනවා. ඒතර දැන් වෙනස්කම සිද්ධ වෙලා තියෙනවනේ මේ database එකට. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ මම මේ open කරලා තියෙන employee කියන table එක මෙතන තාම මුකුත් record එකක් නැහැ. මම දැන් මේ database එක refresh කරනවා. මොකද වෙනස්කමක් සිද්ධ වුණා වෙනස්කම apply වෙන්න database එක refresh වෙන්න ඕනේ. රයිට් මම රිෆ්‍රෙෂ් නොකරත් පොඩ්ඩක් බලන්නම්කෝ වැඩේ හරියනවද කියලා. මම මෙයා අලුතෙන් ආයෙ ඕපන් කරනවා. ආරයිට් දැක්කද? ඇප්ලයි වෙලා තියෙනවා. රිෆ්‍රෙෂින් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ප්‍රෝග්‍රෑම් එකෙන්ම රිෆ්‍රෙෂින් සෙටල් කරලා තියෙනවා. මෙතන දැන් Mac Mohan 20M 2000 කියන එක ඇප්ලයි වෙලා තියෙනවා. දැන් ඕගලන්ට අවශ්‍ය නම් මෙතන මට වෙන අගයන් ටිකක් දීලා සමන් කුමාර 18යි m මෙතන 3000යි කියලා රන් කරොත් එයාවත් apply වෙන්න ඕනේ. right මේ query එකම ආයි රන් කරලා බලන්න. yes එනවාද? සමාන කුමාර 18 m 3000 කියන එක apply වෙලා තියෙනවා. ඒ කියන්නේ insertion එක හරියාකාරව සිද්ධ වෙනවා. හරි right දැන් ඕගොල්ලෝ මේක හරියට ඉගෙන ගත්තා කියලා කියන්නේ update delete කියන දෙන්නම ඉගෙන ගත්තා හා සමානයි. මොකද update and delete වල සිද්ධ වෙන එකම වෙනස මේ query එක විතරයි. program එකේ වෙන කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඒක හරිම ලොජිකල් නේ. අපිට insert කරගන්න නම් ඕනේ connection එක create කරා, cursor එක හැදුවා, අදාළ තැනට insert කරා. insert කරන්නේ insert query එකක් ඕනේ. update කරන්න නම් update query එකක් ඕනේ. delete කරන්න නම් delete query එකක් ඕනේ. අපි retrieve කරනකොට වැඩේ වෙනස්. මොකද insert, update, delete කියන අවස්ථා තුනේදීම වෙන්නේ database එකට යමක් සිද්ධ කිරීම. ඒක ඩේටාබේස් එකේ අදාළ වෙනස්කම සිද්ධ වුණා ඉවරයි. රිට්‍රීව් කරනකොට එහෙම නෙවෙයි. ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලා යම්කිසි දෙයක් ඩේටාබේස් එකට ගෙනියන්න ඕනේ. ඩේටාබේස් එකෙන් අදාළ දේ අරගන්න ඕනේ. අරගෙන නැවත ප්‍රෝග්‍රෑම් එකට ඒ දේ ගෙනත් දෙන්න ඕනේ. රිට්‍රීවල් කියන්නේ ඒකනේ අපි. යම, ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එකේ ඉඳලම ඩේටාබේස් එකට ගිහිල්ලා අදාළ දේ තෝරගෙන නැවත මොනිටර් එකට අරගෙන එනවා. අපිට මොනිටර් එකේ පුළුවන් පෙන්න ගන්න මොනවාද මේ තියෙන්නේ කියලා. එතන මෙකැනිසම් එක ටිකක් වෙනස්. හැබැයි insert, update, delete. ඔයගොල්ලෝ ටියුට් එකේ ගිහිල්ලා බැලුවොත් එකම ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ, එකම වෙනස්කම තියෙන්නේ query එකේ විතරයි. right. එතකොට ඔයගොල්ලෝ ගිහින් බලන්න මේ තියෙන්නේ update statement එක. right. මම අර කලින් කිව්වාගේ මේ ලයින් දෙක වෙනස් කරගන්න ඕනේ ළමයි. ඒක වෙනස් කරගන්න අදාළ විදිහට ඊළඟට curse එක හැදුවා. SQL statement එක තියෙනවා. SQL statement එක වෙනස්. right. ඊළඟට කියලා තියෙනවා try එකේ තියෙනවා cursor.execute පරණ ඇතුළේ SQL db.commit.
except ඇතුලේ db.rollback db.close ඔය දෙම තමයි තියෙන්නේ right ඊළඟට delete එක පැත්තට ගියොත් import කරලා තියෙනවා connection එක හදලා තියෙනවා එකම දේ curse එක හදලා තියෙනවා එකම දේ sql statement එක වෙනස් I cursor.execute db.commit db.rollback db.close ළමයි ඔය පොයින්ට් එක තේරුණාද? ඒ කියන්නේ ඔයගොල්ලෝ insert කියන එක හරියට study කරොත් ඊළඟට මතක තියාගන්න ඕනේ. update එකදී insert query කියන තැනට update query එකක් එනවා. delete එකේදී insert query කියන තැනට delete query එක එනවා. පැහැදිලිද? කොහොමද මං එවන්න? මං එවන්න. ළමයි පැහැදිලිද? राइट मगलांट मे वेड दुहमद सिद्धवेन की प्रोग्राम कालतीयास्तिकर देवल्टिक वेडिनी सह मे तीयने अपडेट करने का अपडेट स्टेटमेंट के कनेक्ट इंपोर्ट कर लती है database එකට connection එක හදාගෙන තියෙනවා curse එක හදාගෙන තියෙනවා sql statement එක ලියලා තියෙනවා update employee set age equals age plus 1 ତର මේ කියන්නේ දැනට තියෙන age එකට එකක් එකතු කරලා ඒකම age එකට set කරන්න. ඒ කියන්නේ වයස අවුරුද්දකින් වැඩි කරන්න. where sex කියන එක percentage c එක දීලා තිනවා ඒ කියන්නේ මේල් තමයි percentage c වලට ගන්න කියලා තියෙන්නේ ඒ කියන්නේ sex equal m m කියලා sex gender එක තියෙන කෙනාට අගේ එකකින් age එකේ අගේ එකකින් වැඩි කරන්න කියලා ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ බැලුවොත් මෙතන මේ මුළු මේ වැකේම තියෙන්නේ මේල් දෙන්නයි ඉන්නේ 20යි 18යි इंसर्ट पावीच करला फीमेल मेदन दागम नीला वीर सिंह मेतन विसी अट करला मेकअप एफ कील दागम वैल्यू वेक मार दाई कील देना सेव करला मम्मी अवरान करना රන් වෙනවා. ඔහිම මේක කතා කරලි වුණා පාස් පේපර්ස් ටික ඔක්කොම කරනවා. ඔක්කොම කියන්නේ විශේෂයෙන් MCQ ටික ඔක්කොම බලනවා. ලොකු පේපර්ස් වල කීපයක් අපි කතා කරනවා. මොකද පාස් පේපර්ස් කරනකොට අපිට කොහොමවත් කතා බහ කරන්න වෙන නිසා. රයිට්. රයිට්. දැන් මම මේක ආයි එක්සිකියුට් කරෝ. मगे टेबल के दें तुम दिन कि मैक् समान सह नीन मेल दिनाई फीमेल एक्की दम पावीची कर मगे अपडेट को अपडेट को सेक्स जेंडर एक एम वेन मेल दीन का वितरा एज एक वेड करा क्या मैं आप एक्सिक्यूट कर पास मे विस विसीक वेलाती है दहाट दहनमे वेलाती है විසියට විසියට විදිහටම ඉන්ඩෝල් වෙනස් වෙන්න බෑ right හරි මෙයාව එක්සිකියුට් කරලා බලමු right run වුණා ගැටලුවක් නැතුව right දැන් ගිහින් බලමු ඩේටාබේස් එක දැන් මේ එක්සිකියුට් කරන්න කලින් තියෙන විදිහ පරණ විදිය 20යි 18යි 28යි මෙයා මම ආය රන් කරනවා 21යි 19යි 28යි right එතකොට 28 28මයි 20 21 වෙලා තියෙනවා 18 19 වෙලා තියෙනවා පැහැදිලි ළමයි පැහැදිලිද
right. හරි ඊළඟට delete statement එක delete statement එකේ කතා කරලා තියෙනවා මේ තියෙන delete එකට අදාළව delete එකේ කියලා තියෙන්නේ මේක කලින් විදිහමයි connect එක import කරා connection එක හැදුවා connection එක ඇතුලේ cursor එක හැදුවා SQL statement එකේ කියලා තියෙනවා delete from employee where age larger than 20 20ට වඩා වයස වැඩි කට්ටියව delete කරන්න කියලා කියලා තියෙනවා. එතකොට මගේ database එකේ හැටියට මම දැන් update වෙලා ඉන්නේ ඒකේ 21 19 28. එතකොට delete කෙරුවොත් Mac මෝහන් කියන කෙනා එනවා නීලා වීරසිංහ කියන දෙන්නම delete වෙනවා සමන් කුමාර විතරයි ඉතිරි වෙන්නේ. right මට retrieval part එකට මම කැමති මේ records දෙකක් තියාගන්න. ඒක නිසා මම query එක චුට්ටක් වෙනස් කරනවා 25 කියලා. එතකොට මේ නීලා විතරයි delete වෙන්නේ. මට මේ දෙන්නව රැක ගන්න ඕනේ. right ඒක නිසා මම delete statement එක මේ 20 කියන එක මම change කරනවා 25ට. එතකොට මෙතනින් කියන්නේ employee එකේ age එක 25ට වැඩි කට්ටියව delete කරනවා. right ඊළඟට try එක ඇතුලේ execute කරන්න කියලා තියෙනවා commit කරන්න කියලා තියෙනවා accept එක ඇතුලේ roll back කරන්න කියලා තියෙනවා. right දැන් ඕගොල්ලන්ට මේ database එක ලියලා හුරු වෙන එක වටිනවා. හොඳේ මොකද කොහෙවත් අහලා නැහැ. ඒක නිසා අහන්න සෑහෙන ඉඩකඩ තියෙනවා. right ඒක නිසා ඒකෙන් practice එකක් තියාගන්න එක වටිනවා. right ඒක නිසා පොඩ්ඩක් නේද අපිට ගොඩ දෙයක් මතක තියාගන්න නැහැනේ. පොඩි ඒ කියන්නේ මේ comments ටික අස් කරාම නිකන් peeli 10ක විතර program එකක් තියෙනවා. ඒකෙත් insert එක ගැන හරියට අධ්‍යයනය කරොත් වෙනස් වෙන්නේ මේ ටික විතරයි update and delete වලට. retrieval part එක ඔයිට වැඩි ටිකක් වෙනස්. ඒකේ තියෙනවා පොඩ්ඩක් ඉගෙන ගන්න දැන්. right අපි මෙයාව execute කරලා බලමු. run ගිහිල්ලා මම run කරනවා. අවුලක් නැතුව execute වුණා. 25ට වැඩි කට්ටියව delete කරන්න කියලා තියෙන්නේ. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. මම මෙයාව run කරනවා ආයිසරයක්. තාම නීලා වීරසිංහ ඉන්නවා මගේ database එකේ. මම ආයිසරයක් core එක execute කරනවා. නීලා වීරසිංහ delete වෙලා තියෙනවා. Mac and සමන් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. right ওই විදිහට අපිට පුළුවන් insert update delete කියන තුන් දෙනාව මැනේජ් කරගන්න. හරි පැහැදිලිද ළමයි කරපු දේවල් ටික? ඔව් ළමයි. right අනිත් අය පැහැදිලිද? හරි. right අපිට තව අද විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් නේද? insert එකක් කතා කරලා ඉවරම කරගන්න වැඩි. මේ sorry retrieval එකක් කතා කරලා ඉවර කරගන්න. මහන්සිද ළමයි? ඒක කතා කරලා ඉවර කරගන්නවද නැත්නම් ලබන සතියේ කතා කරනවද? අවු ළමයි මොකද කරන්නේ? හරි එන කරමු. හරි රයිට් එකක් ගාලා කතා කරමු එහෙනම්. ඒකත් insert කතාව sorry retrieval කතාව මීටරේ ටිකක් වෙනස්. retrieval එකේ ඕගලන්ට දැනගන්න ඕන අලුත් functions තුනක් තියෙනවා. ඒකයි මම ඒවා අන්තිමට කතා කරමු කියලා කිව්වේ. මෙන්න මේ තුන් දෙනා ගැන දැනගන්න ඕන. fetch1 fetch all and row count.
මේ functions තුනක් මුලින්ම මේ තුන්දෙනා අපිට පාවිච්චි කරන්න වෙනවා program එකේ. දී තුන්දෙනාම නෙවෙයි. මේ එක්කෙනයි අපි පාවිච්චි කරන්නේ. නමුත් මේ තුන්දෙනා ගැන දැනගෙන සිටීම වැදගත්. fetch one එකෙන් කියන්නේ fetch කරනවා කියලා කියන්නේ අපි අර ගන්නවා කියන අර්ථය. fetch කරනවා යමක් ගන්නවා කියන. ඒතර fetch one කියලා කියන්නේ එකක් අර ගන්නවා කියන එක. fetch all කියලා කියන්නේ ඔක්කොම අර ගන්නවා කියන එක. right එතකොට මේ ඔයගොල්ලෝ දන්නවා select query එකක් ලිව්වම අපිට output එකේ තියෙන්න පුළුවන් පේලි එකක් හෝ කීපයක්. right එතකොට fetch one කියන කෙනා පාවිච්චි කරන්න පුළුවන් අපිට එන result එකේ පේලියෙන් පේලිය අරගන්න. දැන් මේක නම් අපිට ඇවිල්ලා තියෙන result එක fetch one පාවිච්චි කරොත් එක අවස්ථාවකදී මේ පේලිය fetch කරනවා ඊළඟ අවස්ථාවේ මේ පේලිය fetch කරනවා. පේලියෙන් පේලිය තමයි ප්‍රෝග්‍රෑම් එකට ගන්න. fetch all කියන කෙනා පාවිච්චි කරොත් එක සැරේ මෙයා පේලිය ඔක්කොම ටික අරගන්නවා. right දොර එක සැරේ අරගත්තම කොහොමද තියාගන්නේ තියාගන්නේ ලිස්ට් එකක් විදිහට right ඒ ලිස්ට් එක එන්නේ list of lists විදිහට ඒ කියන්නේ list ඇතුලේ list එකක් ඒ කියන්නේ දැන් list එක කියන එක අපි දන්නවනේ ඒතර list එකේ පළවෙනියට පොඩි list එකක් හැදෙනවා මේ පළවෙනි තීරුවෙන් right ඒ කියන්නේ ඔක මම ඔයගලන්ට board එකේ ඇඳලා පෙන්නුවා right මෙන්න මේ විදිහට තමයි මාව ක්ලියර්ලි ඇහෙනව නේද ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අන්ස්ටේබල් කියලා පණිඩයක් ආවා ක්ලියර්ලි ඇහෙනව නේද right මේ fetch all එක පාවිච්චි කරාම fetch all එක පාවිච්චි කරාම හැදෙන්නේ ද මගේ මේ ඔක්කොම ටික අරගන්නවා කියලා මම කියවනේ Mac Mohan 21 M2000 මෙයාව හැදෙනවා මේ විදිහට Mac Mohan 21 M2000 ඕකේ එක අයිටම් එකක් ඊට පස්සේ හැදෙනවා ඊළඟ අයිටම් එක කියන්නේ තව පොඩි ලිස්ට් එකක් හැදෙනවා දෙවෙනි පේලියට. ඒතර දෙවෙනි පේලියේ තියෙන්නේ සමන් කුමාර 19 M3000. ඒතර සමන් කුමාර 19 M3000. right එතකොට මේක එක ලොකු ලිස්ට් එකක්. right එතකොට මේ ලොකු ලිස්ට් එකේ මෙයා කවුද 0th index එක මෙයා කවුද 1st index එක right එතකොට 0th index එක ඇතුලේ තව පොඩි indexes තියෙනවානේ 0th එක ඇතුලේ මෙයා 0 මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා 4 1st index එක ඇතුලේ මෙයා 0 මෙයා 1 මෙයා 2 මෙයා 3 මෙයා 4 තේරුණාද ළමයි fetch all එකෙන් සිද්ධ වෙන්නේ මොනම දෙයක් list of lists එකක් තමයි හැදෙන්නේ fetch one එක ආවොත් මේ එක කෑල්ලයි එන්නේ එක පොඩි list එකක් 0th index එකට තියෙන පොඩි list එක තමයි එක සැරේකට tick වෙන්නේ ඔය concept එක පැහැදිලිද ළමයි මේ කියපු දේ පැහැදිලිද
right Anitha hari එතකොට row count කියන එක row count කියන එක තියෙන්නේ කොච්චර rows ගානක් output එකේ කොච්චර rows ගානක් ඒ කියන්නේ SQL එක execute වුණාම එන එකේ කොච්චර peeli ගානක් තියෙනවාද කියන එක count කරගන්න. ඒකෝ දැන් මගේ output එක මේක නම් row count එකෙන් return වෙන්නේ 2යි කියන එක. peeli 2යි. right මුලින්ම ඔන්න ඔය තුන ගැන idea එකක් තියෙන්න ඕනේ. දැන් යමු retrieval පැත්තට. හතර retrieve කරන එකේ කලින් විදිහටම මම program එක තියාගෙනම කතා කරන්නම්. right එතකොට මෙතන කතා කරලා තියෙන්නේ කලින් විදිහටම මෙයාගේ connector එක import කරලා තියෙනවා. කලින් විදිහටම connection එක හදාගෙන තියෙනවා. කලින් විදිහට sorry මම මේ වැරදි කරගෙන ආ නෑ හරියට. කලින් විදිහටම cursor එක හදාගෙන තියෙනවා. කලින් විදිහටම SQL statement එක ලියලා තියෙනවා. මොකද්ද SQL statement එක? Select කරන්න ඔක්කොම දේවල් ටික from employee where income larger than percentage d. percentage d විදිහට වැඩ කරන්නේ 1000 කියන කෙනා. right? හරි එතකොට මගේ database එකට අදාළව බැලුවොත් මේ කියන අගයන් දෙකම මට එන්න ඕනේ මැක් සමන් කියන අගයන් දෙකම එන්න ඕනේ මොකද මේ පේලි දෙකම එන්න ඕනේ මැක් ඉන්න පේලියයි සමන් ඉන්න පේලියයි මොකද දෙන්නගෙම ඉන්කම් 1000ට වඩා වැඩි right එතකොට අපි මෙතනින් මෙයාව සිලෙක්ට් කරලා ගත්තයින් පස්සේ ඊට පස්සේ කියනවා මෙයාව එක්සිකියුට් කරන්න කියලා ඒකත් සාමාන්‍ය විදිහටම execute එක දැන් මේකේ try and catch එකක් නැහැ. ඇයි මේකේ try and catch එකක් නැත්තේ? මේක වැරදි නම් අපිට S2 දෙකට පේනවා. මොකද අපි මේ මෙයාව execute කරලා output එක අපේ monitor එකට ගෙන්න ගන්න ඕනේ. ඒතර output එක monitor එකට එන්නේ නැහැ කියලා කියන්නේ පැහැදිලිවම error එකක් තියෙනවා කියන එක. right? ඒතර cursor.execute එක පාවිච්චි කරලා තියෙනවා. ඒකෙන් කියන්නේ SQL command එක execute වෙනවා කියන දේ. right එතනින් පස්සේ තමයි විශේෂත්වය තියෙන්නේ මෙතන මේගොල්ලෝ fetch all කියන command එක fetch all කියන function එක පාවිච්චි කරලා තියෙනවා ඒක පාවිච්චි කරලා තියෙන්නේ cursor එක සම්බන්ධ කරගෙන ඇත්තටම cursor එකේ ලොකුම වැඩේ ගන්න අපි මෙතනදී cursor එකෙන් cursor එකට කියනවා fetch all කියන function එක execute කරන්න ඒත් අපි දැන් දන්නවා fetch all කියන එකෙන් කරන්නේ SQL query එක execute වෙලා එන result එක සම්පූර්ණයෙන්ම අරගෙන අර මම ඔයගලන්ට මේ ඇඳලා පෙන්නුවා වගේ list වල list එකක් කරගන්න එක. දැන් එතකොට ඇත්තටම මේ output වෙන දේ return වෙන දේ තමයි මේක. list එකක් තියෙනවා main items දෙකක් තියෙන. ඒ items දෙකත් පොඩි list දෙකක්. right එතකොට ඕක assign වෙනවා මෙන්න මේ result කියන කෙනාට. ඊට පස්සේ අපි for loop එකක් පාවිච්චි කරලා තියෙනවා results කියන list එකත් එක්ක. දැන් ඕගොල්ලෝ දන්නවා for loop එකකට list එකක් දැම්මම මොකද වෙන්නේ? index type variable එකක් දැම්මම මොකද වෙන්නේ කියලා. මේ row කියන කෙනා මුලින්ම consider කරන්නේ results කියන list එකේ පළවෙනි item එක. එතකොට results කියන list එකේ පළවෙනි item එක කියන්නේ කවුද? මෙන්න මේ 0th index එක දීලා තියෙන පොඩි list එක. ඊට මේ පුංචි list එක යා සලකනවා. සැලකුවම දැන් row වලට තියෙන්නේ පොඩි list එකක්. ඊට පස්සේ කියනවා f name ට assign කරගන්න row වල 0. row කියන්නේ කවුද?
මේ 0th index එක තියෙන පොඩි list එක. ඒතර එයාගේ 0 කියන්නේ කවුද? Mac. ඊළඟට කියලා තියෙනවා L name එකට assign කරගන්න row වල 1. H වලට අරගන්න row වල 2. Sex කියන එකට ගන්න row වල 3. Income කියන එකට ගන්න row වල 4. ඒ කියන්නේ මේ කියන ලිස්ට් එකේ මැක් ව ගන්නවා F name වලට මොහාන් ව ගන්නවා L name වලට H එකට ගන්නවා 21 sex කියන එකට ගන්නවා M income එකට ගන්නවා 2000 ඔය වැඩේ පැහැදිලිද ඔලමයි ඔව් කොවිඳු රෝ කියන එකෙන් 0th index එක මෙයා වෙන්නේ මෙහෙමයි කොවිඳු මේ 4 එකේ රෝ කියන එක්කෙනාට assign කරගන්නේ 4 එකකට දැන් මේ results කියලා කියන්නේ කොවිඳු මේ සම්පූර්ණ list එකනේ මේ සම්පූර්ණ ලොකු list එකනේ එතකොට කොවිඳු රෝ කියන කෙනාට මුලින්ම අරගන්නේ මේ ලොකු ලිස්ට් එකේ 0th index එක තමයි මුලින් ගන්න. දෙවෙනියට ගන්නෙ first index එක. ඒ විදිහට තමයි රෝට 0th index එක ආවේ. පැහැදිලිද කොවිඳු? ඊට පස්සේ පහල කියනවා රෝගේ 0 ගන්න. රෝගේ 1 ගන්න. රෝගේ 2 ගන්න. රෝගේ 3 ගන්න. රෝගේ 4 ගන්න. එතකොට මෙයා කතා කරන්නේ මේ 0th index එකේ 0 1 2 3 4 දෙවෙනි වටේ කරගලා යනකොට රෝගේ 0 කියන්නේ ෆස්ට් ඉන්ඩෙක්ස් එකේ එක්කෙනා ඒ කියන්නේ සමන් රෝගේ 1 කියන්නේ කුමාර රෝගේ 2 කියන්නේ 19 ඒ දෙවෙනි වටේ කරගලා යනකොට පැහැදිලි රයිට් හරි ඊට පස්සේ ළමයි සරලව කරලා තියෙන්නේ print කරන එක print statement එකක් දීලා තියෙනවා f name equal කියලා දාලා percentage s percentage s type කරන්නේ මේ f name ට අදාළ එක්කෙනා F name කියන්නේ කවුද? Row වල 0. L name equal කියලා ආයෙත් percentage S. ඒ කියන්නේ percentage S දෙන්නේ L name. ඒ කියන්නේ row වල 1. ඊට පස්සේ H ගන්න H equals percentage D කියන දැනට. එතකොට H කියන්නේ row වල 2. Sex කියන එකනට ගන්න percentage S. ඒ කියන්නේ මෙතන sex කියන කෙනා. එතකොට sex කියන්නේ row වල 3. Income equal කියලා print කරලා percentage D. Percentage D කියන්නේ income. Integer එකක් විදිහට. ඒ කියන්නේ row වල 4. එයාව print කරනවා. Print කරලා ආයි සරයක් යනවා. ගිහිලා දෙවෙනි, ඒ කියන්නේ බලනවා result එකේ තව item තියෙනවද? තියෙනවා නම් දෙවෙනි item එක row ට ගන්නවා. නැවතව තව මේ ටික කරනවා. ආයි සරයක් print කරනවා. Right? එතකොට මේ රිසල්ට් එකේ කොච්චර අයිටම්ස් ගන්නක් තියෙනවද ඒ තියෙන ප්‍රමාණයට මේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා පැහැදිලිද රයිට් අපි මේක රන් කරලා බලමු ඔන්න තියෙනවා output එක. වෙනවා නේද ළමයි F name Mac, L name Mohan, age 21, sex M, income 2000. F name Saman, L name Kumar, age 19, sex M, income 3000. Right. මෙතනම පොඩි වෙනස්කම් දෙකක් කරලා අපි බලමු මේ එක කරලා අපිට session එක නතර කරන්න පුළුවන්. මම මෙයාව 2000 කරොත් අපිට එන්නේ සමන් කුමාරගේ වැලියුස් ටික විතරයි මොකද මැක්ගේ මේ වේක 1000යි ඔව් පේනවද සමන් කුමාර 19m 3000 විතරයි ආවා අපි මෙයාව 3000 කරලා බැලුවොත් එතකොට අපේ database එකේ හැටියට කවුරුත් නැහැ එතන.
බලමු එතකොට මොකද වෙන්නේ කියලා. මොකද output එකක් එන්නේ නැත. error එකක් දෙන්නෙත් නැත. මොකද query එකට කියලා තියෙන්නේ 3000ට වැඩි අය තෝරන්න කියලා. ඉතින් එයා යනවා 3000ට වැඩි අය බලනවා 3000ට වැඩි අය කවුරුත් නැහැ. ඒක නිසා මොකද return කරන්නේ නැහැ. ඒක නිසා ඔයාලට output එකක් එන්නෙත් නැහැ. පැහැදිලිද ළමයි? right hari ehenam api adara session ekak metirin nathara karamu iridata irida udeyata api katha karanawa searching and sorting techniques eka katha karama python ivarai lamai right eka loku achievement ekak right ඊට පස්සේ අපි mcq වලට වැඩිපුර අවධානය දෙමු mcqs ටිකක් වැඩිපුර කතා බහ කරලා ටිකක් ගාලා ඊළඟ පාඩම් දෙකත් ඉවර කරගෙන past papers වලට යන්න try එකක් දෙමු hari right එහෙනම් මම අද මෙතන session එක නතර කරනවා right thank you very much සහන් හරි අනිත් කට්ටිය ප්‍රශ්න නැති කට්ටිය ගියාට කමක් නැහැ right thank you very much good night ළමයි